ආයුබෝවන් වනක්කම් සුබ දවසක් අපි දැන් සූදානම් සත්‍ය සමබරව සිහුදෙස සත්‍ය සමබරව දකින්න සදසෙන් අපි මේ විදිහට මුණ ගැහෙන අපි අද සූදානම් රටේ ආර්ථික සමාජීය දේශපාලන සම්බන්ධ යම්කිසි විග්‍රහයකට වෙනස් කියවීමකට මේ මොහොතේ සිට යොමු වන්නට මේ සඳහා අද දවසේ අපිත් එක්ක ගෞරවීකතු වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයාසිරි රාජපක්ෂ මහත්මයා ආයුබෝවන් සුබ දවසක් මුතුමාට නරේන්ද්‍ර මහත්තයෝ අපි හිතුවා දවසේදී පළවෙනි කතාව විදිහට ගන්න විශේෂයෙන්ම අපේ උඩ රට ජීවත්වන කඳුකර ජනතාව සම්බන්ධයෙන් මේ දවස් ටිකක් දැඩි කතාවකට ලක් වෙනවා මොකද ඔවුන් මලෙහි ජනතාව ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් සම්පූර්ණ වෙනවා ඒ නිසාවෙන් ඔවුන් තලෙයි මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් යනවා විශේෂයෙන්ම තලෙයි මන්නාරමේ ආරච්චි මේ ගමන ආරම්භච්ච මේ ගමන මැදවච්චිය මිහින්තලේ කැකිරාව දඹුල්ලහරා නාලන්ද ගෙඩිගෙහේ හරහා මාතරේට සේන්දුවට නියමිතයි ඊයේ 12 දවස අද 13 දවස කොහොම වුණත් නයන මහත්තයා දන්නවා මේ මාර්ගයේ ඔවුන් මේ විදිහට ගමන් කරන්නේ විශේෂයෙන්ම පළවෙනි මලෙහි ජනතාව කන්නම ආපු වෙලාවෙ මෙන්න මේ මාර්ග ඔස්සේ තමයි අරගෙන යන්නේ කඳුකර ප්‍රදේශයට. ඉතින් නරේන්ද්‍ර මහත්තයෝ ඒ කාලේ මේ වගේ පාරවල් නැහැ කැලේ මැදින් තමයි යන්නේ. එතකොට සමහර වෙලාවට කැලේ ඉන්න සතුන් දෂ්ට කරලා එහෙම නැත්නම් මදුරුව දෂ්ට කරලා සමහරගේ ජීවිත නැති වෙනවා. ඒකම අර ඔවුන විශේෂයෙන්ම ඉන්දියාවේ අන්ත දුක්ඛිතම ප්‍රාන්තවල ජීවත් වන ඉන්දියාවේ නොසලකා හැරිය ප්‍රාන්තවල ජීවත් වන පිරිස් තමයි මේ විදිහට රැගෙන ඉන්නේ ලංකාවට තේ වතු වල වැඩ කරන්න. ඒ එකම මේ එනකොට නරේන්ද්‍ර මහත්තයෝ මේ පවුල් පිටින් වෙනවා සමහර අය තරුණ යුවල් එනවා. එතකොට මේ එන යුවල් අතරින කාන්තාවන්ටත් සිද්ධ වෙනවා අර රැගෙන සෝදා දුවන්ගේ මනදොල පිනවන්නට ඔවුන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දුක්ඛිත විදිහට තමයි ඔවුන් ලංකාවට එන්නේ කොහොම වුණත් මං හිතන්නේ එක කාලෙක ලංකාවේ ජනගහනයේ දෙවනි තැනට ඒ කියන්නේ ලක්ෂ 10ක්කට ආසන්න පිරිසක් ඔවුන් උඩට ජීවත් වෙනවා. හැබැයි යම් යම් දේශපාලනික ප්‍රශ්න හරහාසා යම් යම් ගැටලු නිසාවෙන් විශේෂයෙන්ම ඔබතුමා දැව සිරිමා ශාස්ත්‍රී ගිවිසු මහරා යම් පිරිසක් පිටත් කර යනවා නැවතත් ඉන්දියාවට. ඉතින් කොහොම වුණත් ඔවුන් මේ පාගමන එනකොට එද්දී ඉල්ලන යම්කිසි කාරණා කීපයක් තියෙනවා. ඔවුන් කාරණා 12ක් ඉදිරිපත් කරනවා මෙන්න මේ දේවල් අපිට ලබා දෙන්න කියන කාරණා. එයින් මම කාරණා පහක් ඔබතුමාට ඉදිරිපත් කරනවා. මොකද මේකත් එක්ක පුළුවන් ඔබතුමාට මේ විනාඩි කීපේ ගැට ගහගෙන ඒ විග්‍රහයට යන්න. විශේෂයෙන්ම ඔවුන් ඉල්ලනවා ඔවුන්ගේ ඉතිහාසය හා අරගලයේ දායකත්වය පිළිගන්න කියන කාරණාව නරේන්ද්‍ර මහත්තයෝ ඔවුන් ඉල්ලා සිටිනවා. ඒකම අනිත් ප්‍රජාවන් හා සමානව වෙනම අනන්‍යතාවයක් සහිත ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස ඔවුන්ව පිළිගන්න කියලා ඔවුන් ඉල්ලා සිටින නරේන්ද්‍ර මහත්තයෝ. ඒකම ජාතික මට්ටමට සමාන අධ්‍යාපනය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය ඔවුන්ට ලබා දෙන්න කියලා ඔවුන් ඉල්ලා සිටින. ඒකම ජීවත් වීමට සරිලන වැටුපක් ගෞරවණීය රැකියා නීතියේ ආරක්ෂාව පිරිමි හා කාන්තා කම්කරුවන්ට සමාන වැටුප් දෙන්න කියලත් ඔවුන් ඉල්ලා සිටින. ඒකම නිවාස සහ ජීවනෝපාය සඳහා සුරක්ෂිත හිමිකමක් හා ඉඩම් ඔවුන්ට දෙන්න කියලා ඔවුන් ඉල්ලා සිටින. ඒකම දෙමළ භාෂාව සමාන ලෙස භාවිතය සහ දෙමළ භාෂාවට සිංහල භාෂාව වගේ සලකන්න කියලා මහත්තයෝ ඔවුන් ඉල්ලා සිටින. ඒකම රාජ්‍ය සේවයට ඔවුන් ඇතුළු කරගන්න කියලා කියනවා. ඒකම වැවිලි අංශයේ ජනාවාස නව ගම්මාන ලෙස සීමා නිර්ණය කරන්න කියලා කාර්යාවත් ඔවුන් ඉල්ලා සිටිනවා. මේක එකක් දෙකක් කියලා අතරින් නෙවෙයි ඔක්කොම කියන්නේනවා. මේ එකම ගෘහස්ථ සේවයේ සේවක සේවිකාවන් ආරක්ෂා කරන්න කියන කාරණාවත් ඔවුන් ඉල්ලා සිටිනවා. ඒකම මලෙහි සංස්කෘතිය සංරක්ෂණය කරන්න ඒකම ප්‍රවර්ධනය කරන්න කියන කාරණාව ඉල්ලා සිටිනවා. ඒකම අවසාන වශයෙන් ඔවුන් ඉල්ලා සිටිනවා සමානාත්මතාව සහිත ඔවුන්වත් ඇතුළත් කරගන්න මැතිවරණ ක්‍රමයක් හදන්න බලය බෙදා හරින එක නරේන්ද්‍ර මහත්තයෝ මෙන්න මේ කාරණා සිහිපත් කරමින් මේවා ඉල්ලමින් තමයි ඔවුන් තලෙයි මන්නාරමේ සිට මාතරේ දක්වා මේ ගමන එන්නේ. ඔබතුමාගේ විග්‍රහය. ඇත්තටම ශිරන්ත ඓතිහාසික සිදුවෙච්ච යම් යම් කාරණා හරහා යම් යම් අයිතීන් පිළිබඳව යම් යම් අය කතා කරන්න පුළුවන්. නමුත් ඒ හැම එකක් තුළම ගත්තාම ශ්‍රී ලංකාව කියන රට තුළ අපේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ තියෙන පුරාවිද්‍යා තියෙන සාක්ෂි ඒ මත පදනම් කරගෙන තමයි බොහෝ කාරණා පිළිබඳ යම් යම් නිර්ණයන් සිදුවන්නේ. ඒ වගේම නීතිය කියන්නේ අපේ මූලික නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුරවැසියන්ට සියලුම අයිතීන් මානව හිමිකම් හැම දෙයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පුරවැසියන්ට. ඒතකොට දැන් මේ අය ඉල්ලන කාරණා දිහා බලනකොට ඡන්ද අයිතිය ගැන එක සඳහන් වීම වුණා,
ඔවුන්ට ඉඩම් ඔවුන් පිළිගැනීම සඳහා යම් යම් කාරණා ඉදිරිපත් කරනවා. ඒකෙදි පැහැදිලි වෙන කාරණාවක් තිබෙනවා. ඔවුන්ට පුරවැසිකම කියන එක ලැබී තියෙනවද නැද්ද කියන කාරණා. මම දන්න ආකාරයට සිරිමා ශාස්ත්‍රයේ ගිවිසුම යටතේ අපේ රටේ එවැනි පුරවැසිභාවයේ නැති ඉන්දියානු සම්භවයක් තියෙන පිරිස් අනිවාර්යෙන් නැවත යැවීමේ වැඩපිළිවෙලක් සිරිමා බණ්ඩාරනායක මැතිනි ක්‍රියාත්මක කළා. ලක්ෂ 4ක් විතර යව්වා ඒ වෙලාවට. යව්වා. මොකද ඒක හේතුව කියන්නේ මේකේ කාරණා දෙකක් වෙන ඕනි ශ්‍රීලන්ත. එක්කෝ මේ අය ඒ රටට අපි ආය යවන්න ඕනේ, ඒ අය එහෙම පිළිගන්න ඕනේ. එහෙම නැතිනම් අපේ මූලික විනීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් කිසි විදිහේ ආකාරයට මේ අයට ඉඩකඩක් සැලසෙන විදියට ඒ අනුසුල සහයෝගය ඇතිව පාර්ලිමේන්තුව, විධායකයේ ව්‍යවස්ථාදායකයේ තුළ, අධිකරණයේ තුළ යම් නීති රීති හරහා ගන්නා වූ තීන්දු තීරණ මත යම් කිසි ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මොකද හේතුව ශ්‍රන්ත නීති රීති මත ක්‍රමවේදයක් නිත්‍යානුකූලව සැකසුවේ නැතිනම් දේශපාලන වමනා එපාකම් මත යම් යම් තීන්දු තීරණ ගත්තේ නම් ඒක හැම කොටසකටම හැම ජන කොටසකටම රටේ හැම පිරිසකටම බලපෑමක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා මේකෙදී ඔවුන්ට ඉල්ලන්න අයිතිය තියෙනවා. ඔවුන්ට ඒ සඳහා කටයුතු කරන්න ඉල්ලීම් කරන්න අයිතියක් තියෙනවා. නමුත් ඒවා ලබා දීමේදී ඒ අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඒකට මැදිහත් වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල ඉන්න දේශපාලන නායකත්වයක් මැදිහත් වෙලා. මොකද හේතුව දැන් මන්නාරේ මිදලා නෙනවා කිව්වේ. උතුරු නැගෙනහිර තලයි මන්නාරේ උතුරු නැගෙනහිර පළාත්වල දේශපාලක විශාල පිරිසක් ඉන්නවානේ. ඔවුන් එන්නේ ඇයි? ඒ ඉන්න දේශපාලක 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණ බලතල ඉල්ලනවා. 13+13 වලට ඔබෙන් ගිය බලතල ඉල්ලන උතුරේ ද්‍රවිඩ නායකයෝ ඉන්නේ. ද්‍රවිඩ දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ හැම කෙනෙකුම ඒ දේශපාලන පක්ෂ සහ නායකයෝ ඉදෙද්දි මේ අයට මේ දුක තේරෙන්නේ නැද්ද? ඒ අය මේක අරගෙන එන්නේ නැත්ති ඇයි? ඒ අය ඇයි මේ 13 වෙනි සංශෝධනයේම ලබා ගන්නත් ඒ ප්‍රදේශවල වෙනම පාලන තන්ත්‍ර ඇති කර ගන්නත් යම් යම් දේවල් උත්සාහ දරන්නේ 13 වෙනි සංශෝධන ආණ්ඩුක්‍රම ස්ථාවරයේ තියෙන්නේ. ඒක දිය යුතුයි. ඒක අපි මේ මතේ ඉන්නවා. නමුත් ඒකේ නොදිය යුතු කාරණා සම්බන්ධව අවුරුදු ගාණක් තිස්සේ තියෙනවා නැවත ලබා ගන්න මේ තවම සාකච්ඡා පැවතෙන්නේ ඒ අයිතීන් වෙනුවෙන්. ඒතර ඒ අයිතීන් වෙනුවෙන් ඉල්ලන ද්‍රවිඩ නායකයෝ මේ අයට සලකන ආකාරයේ කුමක්ද? ඇයි මේ අය ගැන සලකන්නේ නැත්තේ? ඒ කියන්නේ පුරවැසිභාවය හිමි නැති නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හිමිත දින බලතල ඔවුන්ට අහිමි වී තියෙන්න පුළුවන්. එහෙමනම් මොකද්ද විය යුත්තේ? අහිමි වෙලා තියෙනවා නම් නිවැරදි නැවත ඉන්දියාවට යැවීමක් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ විදිහේ ගනුදෙනුවක් නැත්නම් ඒ වගේ මේ දැන් අවුරුදු ගාණක් ඉන්න නිසා මොකද ඕම් පරම්පරා කීපයක් දැන් ලංකාවේ ඉන්න නිසා යම් කිසි විදිහේ නෛතික ක්‍රියාවලියක් කරා අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ මේ සියල්ලම එකතු වෙලා නෛතික ක්‍රියාවලියක් හදා මගින් ඔවුන් ඉල්ලා සිටින එකම නීතියක් තුළ නැත්නම් රටේ එකම නීතියක් තුළ ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාරණා සඳහා මේ රටේ පුරවැසියන් විදිහට ඒ අයිතින් ලබා දිය හැකිද කියන එක තුළ කටයුතු කරලා ආණ්ඩුවක් විදිහට යම් සිදුවීම් ඇදහැක් වීමක් විය යුතු වෙනවා මේකට. ඉතින් මේකට ඇත්තට මේ ප්‍රදේශයේ දේශපාලකයෝ ওই පක්ෂයේ නායකයෝ කතා නොකරන්නේ ඇයි පාර්ලිමේන්තුවේද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ මට දැනෙන විදිහට උන් ඡන්ද බලෙත් නැහැ. ඔව් ඡන්ද බලෙත් නැහැ. ඡන්ද බලේ නැහැ. ඒතකොට ඒ ඡන්ද බලේ නැති නිසා ඒ දෙබල දේශපාලන පක්ෂ නායකයන්ට එහි ඉන්න අයට ඒ පක්ෂ වලට වුණු වැඩක් නැහැ. ඒ කියන්නේ වැඩක් වෙන්නේ මොකද? ඡන්ද බලය ලබා ගන්නනේ. ඒ ඡන්ද බලය ලබා ගන්න අය ගැන කතා කරනවා. මේ අය ගැන වැඩසටහනක් කතා නොකර නිහඬව සිටීම තුළ ඒ ද්‍රවිඩ නායකයන් නැත්ත වශයෙන් කරන භූමිකාව වැරදි. මොකද ඒ අපි දන්නවා ආගමේ මේ වද විශේෂයෙන් කුල ભેදයේ පිළිබඳ ප්‍රශ්න ගොඩක් තියෙන ප්‍රදේශයක්. අපි මේ පැත්තෙන් ගත්තොත් ඒ වලටත් විසඳුම අවශ්‍ය වෙනවා. මේකට විසඳුමක් ඇත්තම ශ්‍රන්තාව පරම්පරා ගානක් ඉන්න මිනිස්සු මානුෂිකව කල්පනා කළා, මිනිස්සු වශයෙන් කල්පනා කළා යම්සි තීන්දුවකට රාජ්‍යයක් විදියට එන්න පුළුවන් උපරිම තත්ත්වයට වී යුතුයි කියන මතය. මොකද මේ ජනපිරිස විශේෂ නැන්න මහත්වෝ හේතුව සිලෝන් ටී කියන බ්‍රෑන්ඩ් එක යන්න පළවෙනි දැල්ල කඩන්නේ මේ පිරිස. දොරල් හම්බ කරනවා නම් එක ඇගලුම් ශේෂය දෙක මේක තුනම ඔයගොල්ලෝ ලොකු ප්‍රමුඛ ස්ථානක ඉන්නවා. හැබැයි නරේන්ද්‍ර මහත්වෝ කාලෙන් කාලේ ඡන්ද කාලට කියනවා ඔවුන්ගේ වැටුප දිනක රුපියල් 1000ක් කරන්න කියලා. ඒ ගැන කතා බහ එනවා. නමුත් තාම මං හිතන්නේ කිව්වට වෙලා නැහැ. ඇහිලන්ද මේකේ වෙලා තියෙන්නේ මේ දේශපාලනයේ තුල මේ ජනතාව අතකොළු බවට පත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් යම්කිසි කෙනෙක් යම්සි වැඩක් රට වෙනුවෙන් කරලා ආර්ථිකයට දායකත්වය ලබා දීපු පිරිසක් මේ. ඒතකොට මේ පිරිසේ අයිතින් ලැබී නැහැ. ඒ ලැබී නැත්තේ පුරවැසියන් බවට පත් වී නොමැති නිසා. ඒතකොට මේ පිරිස අතිවිශාල පිරිසක් නැතුව ඇති. ආණ්ඩුවක් විදියට මේකට යම්සි වැඩපිළිවෙලක් යෙදිය යුතු වෙනවා. මොකද ඒගොල්ලෝ පරම්පරාව තව තවත් බෝ කරනවා. එතකොට ඒ දරුවන්ට ඇති වෙන ඛේදවාචකේ. එතකොට අපි පාසල් අධ්‍යාපනයේ රෝවල් වල අද්ද මේ පහසුකම් මේ සියල්ලත් එක්කම දැන් ඉල්ලුම් බලනකොට ඉල්ලුම් 15ක් විතර ඒ හැම ඉල්ලීමකම සාධාරණයක් තියෙනවනේ ශ්‍රන්ත. එතකොට මේ සාධාරණයි නොලැබෙන්නේ. නොලැබෙන හේතුව පුරවැසිකම නම්
api ekade yamsi kramavediyak naitikawa saha vyavasthadayakame washen yedan wedala katayutu karanna puluwan kramavediyak aandu visin gathayutu kiyala kiyenawa meka ekaterama uture desapalaka idiripath noyima tula metana yam gatulukuth thiyena saha kandukare desapalaka kandukare desapalaka oda ekalu chanda balaye nathi pirisak nisa eka wedak naha kiyana padaname dannai inne namuth api manushyatwe naame manushyo widiyata salakala koi widiyata katayutu karanna koi ekata visandumak vartamana janadhipati Ranil Wickremesinghe mahathmayage rajayenwat yang kisi dike lawadu noti ni kalau hujak kene ke kiawi tuma. Ekam lain ramahatu pahu ke dawasa ke susir prima jain ramahatu ni adi hapang kira apur yojina ki pagi ra mangi tadi me yojina aban ohute dike dama mataka di bo tuna ya mokodami di dipat kene yojina amata keno abu hobi te. Ohu yojina karna ma ape langka be adi hapang potisans kena pili tuju karna uwe kapi pili gan no atare me. Bisa ishe me auru derma bi bahake kak pawat tuna ma hebei. Ara kartu yang kartu ada agen kremia adalah ya agen kremia lakunu wara wawasan bahari kukura kira karna wikat saha me daruage potbege pot permane wedisa kartu yang waring warida pot mudurni kara paling warida ke potai dewi ke warida ke potai wewi dilek kota jam ta dura boh boh besa dani wisudum ki pihak ara gena tieno hebei me deval mata ke tipu sana mo ketemu amma tepi nengkai wedi apit me sama de boh kala kata kala kata kala bukarna tiga ketta wasyem daruan te මේ විභාග පිළිබඳ ශිරන්ත මේ ඇඟීම් ක්‍රමයේ තාක්ෂණයත්වයක් දිනු වෙලා තියෙන නිසා බොහෝ අවස්ථාවලදී දරුවෝ පීඩනයට ලක් වෙන එකකට නෙමෙයි පීඩනයකින් තොරව තරංකාරීත්වයේ තුල ගමන් කරන්න පුළුවන් විභාග ක්‍රමයක් එන්න ඕනේ. ඒක විශේෂයෙන් වෙන්න ඕනේ නිපුණතාවයේ පාදක කරගත්ත ඇඟීම් ක්‍රමයකට ආයිත් වෙනවා. මොකද මේ නිපුණතාවයේ කියන එක පාසල් පද්ධතිය තුල ලැබෙන්නේ නැහැ. නිපුණතාවයේ අපිට දරුවන් තුල තියෙන නිපුණතාවයේ වර්ධනය කරන්න පුළුවන් අධ්‍යාපන අධ්‍යාපන ක්‍රමයක් විභාග ක්‍රමයක් ඇඟීම් ක්‍රමයක් ආයුතුයි මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ පිළිබඳ කතිකාව කිරීම සහ මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා මොකද ඔබ කිව්වා වගේ මේවා විටින් විට අධ්‍යාපන අමාත්‍යවරයා මාරු වෙනකොට මාරු නොවන විදිහේ ස්ථීරසාර තිරසාර ප්‍රතිපත්ති මේ ගත්ත තීන්දුව විය යුතුයි කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් විදිහට එන්න ඕනේ මොකද විභාග පිළිබඳ දරුවෝ විශාල පීඩනයකින් ඉන්නවා මේ පීඩනයට ඇත්තටම පහේ ශිෂ්‍යත්වය වගේ විභාගයක් අවශ්‍යද කියන ප්‍රශ්නයක් තියෙනවා ඒක අවධානය යොමු කරන්න මේ අමතර පීඩනයක් දෙමාපියන්ට සහ දරුවන්ට දීලා තියෙනවා අපේ රටට දැන් O level සහ A level එක පහුගිය ආණ්ඩු කීපයකට පෙර ආතෝ මම හිතන්නේ එක වසරකින් දීර්ඝ කළා ඒතර ඒ වසරෙන් අපි දීර්ඝ කළ යුතුද ඒතර අපි එහෙම නැතුව දැන් දාන්න විදිහ කියලා තිබුණා 12 කියන්නේ මේ 10 11 ප්‍රතිත්‍යයන් තියෙන විභාගේ 10 වසරට තියෙනවා ඒක ඇත්ත ඊළඟට 13 වසරට තියෙන 12 වසරේ තියෙනවා ඒ වගේ ක්‍රමවේදයකට එන්න පුළුවන් නම් ඒ වගේම තමයි ඇඟීම් ක්‍රමයේ පාදක කරගත්ත නිපුණතාවයේ සම්වර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ අධ්‍යාපනයේ තියෙන බර හුඟක් අඩු කරන්න පුළුවන් කමක් තියෙනවා අනිත් කාරණා තමයි මේ පොත්ව ගත්තාම තාක්ෂණය හරි දියුණු පොත් අවශ්‍යයි තාක්ෂණීය මගිනුත් අපිට යම්කිසි විදිහේ වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් කමක් ඒ වගේම තමයි දරුවන්ට මේ පෙර පොත් දෙන එක වැදගත්. රජයේක නොවිල දෙන ඉතා හොඳයි. නමුත් මේ පොළ පෙර පොත් වල තියෙන අඩංගු කාරණා පිළිබඳව මේ පෙර පොත් දරුවෝ පාසල්ේ තුලදී අධ්‍යයනය කරන්න පුළුවන් ආකාරයට ක්‍රමවේදයක් එන්න පුළුවන් කමක් තියෙනවා නම් මම හිතන්නේ බොහෝ විට මේ දරුවන්ගේ තියෙන බර පොත් බෑග්ගේ බර හුඟක් අඩු කරන්න පුළුවන් කමක් තියෙනවා. මම හිතන්නේ වැඩියම පොත් අරන් යන්නේ A level O level ළමයි නෙවෙයි. වැඩියම අරන් යන්නේ පල්ලෙය ශ්‍රේණි වල ළමයි. ඒකට ඒගොල්ලන් විභාගයෙන්ද තව කාලයක් තියෙනවා. ඒකට ක්‍රමවේදය වෙනස් කිරීම තුල යම් කිසි විදිහේ සහනයක් දරුවන්ට දී ගන්න පුළුවන් කමක් ලැබේ. නමුත් එකක් තියෙනවා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මොනම හේතුවකටත් අඩු නොවී ඉති කියන පතයක් වින්න ඕනේ. මොකද ගුණාත්මකභාවය අඩු වුණොත් ඒ අධ්‍යාපනයේ වැඩක් නැහැ. අනිත් එක වෘත්තීය ශේස්ත්‍ර පදනම් කරගත්ත නිපුණතාව ඇගේම් පදනම් කරගත්ත අධ්‍යාපනයක් තමයි අපේ රටට ගැලපෙන්නේ. ඒක පාසල් පද්ධතිය තුළම දරුවන්ව ඒ නිපුණතාවයන් එකකට හෝ දෙකකට. ඒ කියන්නේ සමහර ළමයි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් වගේ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒකට හිතාගෙන ඉන්න දරුවන්ගේ සීනේ කඩ වුණොත් මොන පාත්‍රයකටද යන්නේ කියන එකක් නැහැ. එහෙනම් දරුවට දෙන්න ඕන ඒ ඉලක්කයට යන එකට අමතරව විකල්ප පුහුණු වීම් කීපයක්. ඒ කාලේ තිබුණ ප්‍රාකෘතික විෂයන්. ඒ වගේම කාර්මික නිපුණතා අධ්‍යයන වගේ විෂයන් තුලින් එවැනි පුහුණුවක් දෙනවා නම් හැම කෙනෙකුටම මේක වැදගත්. අනිත් පැත්තෙන් ගත්තාම නම්නිකරණ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය යාමට පෙර පෞද්ගලික වසර කීපයක මම හිතන්නේ ස්විස්සානා කැමතුමායි කාලේ තිබුණා විශ්වවිද්‍යාල ළමයින් නම්නිකරණය සඳහා හමුදාමේ වශයෙන් යම් පුහුණුවක් ලබා දෙන. ඒකත් ඉතා වැදගත් වෙනවා. මොකද ඒක අත්‍යවශ්‍යයි. මොකද හේතුව යම් සි කාරණාවක්. අනිත් පැත්තෙන් ගත්තාම දරුවන්ට පාසල තුල පොතටම ඉදිරිපත් වෙනවට වැඩිය ක්‍රීඩාව ඇතුළු අනෙකුත් අංශවලට දරුවෝ යොමු කරන ක්‍රමවේදයක්. ඒ වගේම තමයි පාසල් පද්ධතිය තුළ දරුවෙක් විභාගයේ උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රන්ත O level කරන ළමයා ප්‍රතිඵල එන්නට පෙර Taman හිතාගෙන ඉන්න විද්‍යා විෂය ධාරාවද එහෙම නැත්නම් කලාවද එහෙම නැත්නම් වාණිජ විෂය ධාරාවද ඒකට පන්ති යනවා. ඒ තෝරගත්ත පන්ති වලට දරුවෝ යනවා. ඒ කියන්නේ දරුවා විභාගය කරලා තවම තේරිලත් නැහැ. විභාග ප්‍රතිඵල
අන්නේ ඒ ක්‍රමවේදයේ වෙනස් කරලා ඒ දරුවා ඕ ලෙවල් ඉවරනක් වුණාට පස්සේ වසරක නැත්නම් මාස 8ක කාලයක් නිපුණතා පාදක කරගත්ත වෘත්තීය පුහුණුවක් හැම දරුවෙකුටම ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ සමහර දරුවන්ට පිටියේ කැණයක්වත් ගහගන්න බෑ. මිටි අල්ලන්න දන්නේ නැහැ. මේ කාර්මික නැත්නම් මේ අතපය හුරු වෙන නිපුණතා පාදක. ඒක ඇත්ත වශයෙන්ම ඒ දරුවගේ විභාගයෙන් සමත් වෙලා වෛද්‍යද ඉංජිනේරුද නීතිඥයන කෙනෙක් නෙමෙයි වැඩි. අර මාස 7-8ක කාලය තුල ඒ දරුවා නම්ීකරණයක් යම්කිසි විදිය හුරු කිරීමක් කරන්න පුළුවන් නම් වෘත්තීය පුහුණු පැත්තේ වෘත්තීය සේවාවන් පැත්තේ තමන්ගේ වැඩක් තමන්ට කරගන්න පුළුවන් විදියට මං හිතන්නේ අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුල තව වැදගත්ම කාරණයක් විභාග අවසන් වීමෙන් පසුව තව පන්ති වලට යන්නේ නැතුව විභාගයේ ප්‍රතිඵල එනකන් දරුවන්ට නම්ීකරණ මේ වෘත්තීය පුහුණු වැඩසටහන් වලට අනිවාර්යෙන් පාසල් පද්ධති තුල ඉදිරිපත් කරන එක හොඳයි කියලා මම දකිනවා. ඒකම නේන්ද්‍ර මහත්තයෝ අද අපි මේ පටිගත කරන වෙලාවේ ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වුණ සෙල්සියස් අංශක 37.7 වවුනියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ඔබතුමා ගැස්ටි ගුඩ කියන්නේ. ඒකම කාලවුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරේ අවම උෂ්ණත්වය වුණ සෙල්සියස් අංශක 12.6 නූරලින් වාර්තා වෙලා තියෙනවා කියලා. එතකොට ගත වූ පැය 24 ඇතුලේ වැඩිම වර්ෂාපතන මොනවාගේ දිස්ත්‍රික්කවල හම්බලා තියෙනවා. එය මිලිමීටර 63.7ක්. දැන් උෂ්ණත්වය බොහෝසේ වැඩි. ලොකු අර්බුදයක් ආව ගොවීන්ට. මේ අර්බුද විඳා ගොවීන් වගා කරපු, ඒ කියන්නේ යලකන්නේ වගා කරපු වගාවෙන් 40%ක් විතර අහිමි වෙලා ගියා. රජය අපෙන් ඇහුවා, ගොවියන්ගෙන් ඇහුවා කරන්ට් එකද ඕන, වතුරද ඕන කියලා. කොහොම හරි යම්කිසි හේකින් ගොවීන්ගේ පීඩනය වැඩි නිසා, ගොවීන්ගේ බලපෑම වැඩි නිසා අන්තිම මොහොතේදී තීරණය කරා ජලය ලබා දෙන්න. මේ වෙද්දී මුර කීපයකට ජලය නිකුත් කරනවා. හැබැයි දින කීපයක් පමණයි ජලය නිකුත් කරන්නේ. ඊන අනතුරුව අගෝස්තු 16 පස්සේ සම්බන්ධ වෙලින් විදුලි උත්පාදන ජය ලබා දෙන්නේ නැහැ. මේ වෙද්දී නොරොච්චෝලේ බලාගාරයේත් යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙලා තියෙනවා. මේවත් එක්ක යලි අර්බුදයක් පේන මානයේ තියෙන එක පැත්තකින් රටට එන්න තිබ්බ ආහාරමය ආදායම ආහාර නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒකම විදුලි බලයත් කප්පාදුවකට යාල්. හැබැයි කියන්නේ පුද්ගලික බලාගාරවලින් ගන්නවා, හදිසි නිවැරදි ගැනීම කරනවා කියන කාරණාව. අර අපි ගිය සැරේත් කොන නරේන්ද්‍ර මහත්තයෝ මේ කාලේට එන කොමන් නිවුස් ටික ඔබතුමා අවුරුදු 5ක් ආපස්සට ගිහිල්ලා මේ කාලේ පත්‍ර ටික ගත්තොත් එහෙම මේ නිවුස් ටික මෙහෙම එනවා. මොකක්ද මේ? කියන්නේ ඉංජිනේරුවෝ ඇමතිවරු ඔක්කොම එකතු වෙලා කොමිස් ගහ ගන්න වැඩක්ද මේක? ඇයි මෙහෙම වෙන්නේ? ශ්‍රන්ත ඇත්තටම ගිය පාරත් උ කතා කරපු කාරණාව මොකද මේ කාලේම මැදිනේ කරගෙන ගියාමත් හවුස් ස්විච් එකක් තමයි. විශේෂයෙන්ම ජූලයි ඉවර වෙනකොට අගෝස්තු සැප්තැම්බර් මාසවල එන ප්‍රශ්නයක්. මොකද හැම පාරම මිලදී ගැනීම, ඉදිරි මිලදී ගැනීම අඛණ්ඩව සිදු වෙලා තියෙනවා. ඒකෝ මේක එක්තරා විදියකට අපිට සැක පහල කරන්න පුළුවන් මේ තුල තියෙන ජාවාරමක්ද නැත්නම් ඒ දූෂණයක් වංචාවක් තියෙනවද කියන එක පැත්තක්. අනිත් කාරණේ ශ්‍රන්ත එක දෙයක් තියෙනවා මේ ගොවි අවශ්‍යතාවයේ පිළිබඳ ජලය කියන එක. ඇත්තරම විදුලියට අවශ්‍යයි වගේම ගොවීන්ට ඔවුන්ගේ ජීවනාදිය ඔවුන්ගේ ජීවිත රැකෙන්නේ ඒකෙන්. එතකොට මේ රජයකට බලය දෙන්නේ අමාත්‍යවරු පත් කරන්නේ, ලේකම්වරු පත් කරන්නේ, නිලධාරී කාර්යමණ්ඩල පත් වෙන්නේ. මේ විෂයන්ට විදුලි බල මණ්ඩල ඇතුළේ අංශ තියෙන්නේ. ඇත්තර මේක මනාලිස කළමනාකරණය කරන්න. මම දකිනවා ශ්‍රීලන්ත හැමදාම වෙන්නේ අස්වැය ගියාට පස්සේ ස්ථාවර වෙනවා වගේ කටයුතු. මොකද හේතුව කියන්නේ ගෝඨාභය රාජපක්ෂ යුගයේත් ඒක තිබුණා. වර්තමානයේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රීලන්ත අමාත්‍යාංශ කීපය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, වාරි මාර්ග කෘෂිකර්ම අමාත්‍යාංශ, ඒ වගේ අමාත්‍යාංශ, මහවැලි අමාත්‍යාංශ වගේ ඔක්කොම එකට එකතු වෙලා ජල කළමනාකරණ මේ හැම කෙනෙක්ම එකට එකතු වෙලා මේ කළමනාකරණය කර ගැනීම තුලින් කොතෙක් දුරට මේක සමනය කරගන්න පුළුවන්ද කියන තත්ත්වයේ තුල කටයුතු කළොත් යම් කිසි විදිහේ සාර්ථකත්වයකට එන්න පුළුවන්. ගොවීන් වතුර ඉල්ලා සිටින එක වරදක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. උන්ගේ ජීවනාලිය, උන්ගේ ජීවනෝපාය ඒක. ගොවීන් අපිට විදුලි එපා, වතුර ඕනි කියන්නේ උන්ගේ අයිතියක්. ඒකට අපිට දෝෂයක් කියන්න බෑ. ඒතකොට රටක් වෙච්චාම ආණ්ඩුවක් ජනතාවට විදුලිය දෙන්න ඕනි. වතුරක් දෙන්න ඕනි. මේක කළමනාකරණය කරගන්න ගොවීන්ටවත් එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය සේවකයන්ටත් දෙන එක නෙමෙයි වැඩේ. ඒක පාලකයෝ විසින් නිසි විදියට කළ යුතුයි කියන මතය තමයි මම දරන්නේ. මොකද අපිට ඒක බැරි නිසා තමයි අපි ඒගොල්ලන්ගේ බලය පත් කරලා තියෙන්නේ. ඒතකොට එක දෙයක් තියෙනවා ශ්‍රන්ත, මේ වකවානුවේ මේ පාඩම අපි හැම අවුරුද්දෙම දකිනවනේ. අපි කල්පනා කර බලමු පහුගිය අවුරුදු 5ම මේක ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මේ පහුගිය අවුරුදු 5ම හිටපු විදුලි බල ශක්ති ඇමතිවරු, පහුගිය අවුරුදු 5ම හිටපු කෘෂිකර්ම ඇමතිවරු, එතකොට වාරි මාර්ග ජල කළමනාකරණ ඇමතිවරු, ඒ හැම කෙනෙකුගේ වගේම ඒ කාර්ය මණ්ඩලයේ ඒ අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන ප්‍රධානී, ඉංජිනේරුවරු, සේවකයෝ
මේ අය පරිපාලන මෙවශයෙන් මොකද්ද මේක වළක්වන්න ගත්ත පියවර කියන ප්‍රශ්නයක් අපිට මතු වෙනවා. නැත්නම් හැම අවුරුද්දම මේක ඉන්න බෑනි. ඒක පූර්ව සූදානමක් තිබුණාද කියන ප්‍රශ්නයක් අපිට එනවා. ඒතකොට දැන් උදාහරණයක් විදිහට විදුලි බලය මතුවරට කියන පුළුවන් ජලය දෙන්නේ නැහැ කුෂිකර්මයට. කුෂිකර්ම නැවතුනට කමක් නැහැ. වගා නැවතුනට කමක් නැහැ. අපි වන්දි දෙනවා. අපි ලයිට් දෙනවා. කුෂිකර්ම නැවතුනා කියන පුළුවන් නැහැ. ලයිට් දෙන්න එපා. ඒක නවත්තන්න. මේ ජලය ටික මේ කොරන්න දෙන්න. මේ ටික වාදයක් යන්නේ. ඇයි අපිට එකට වාඩි වෙලා මේ ප්‍රශ්නෙට තිරසර විසඳුමකට එන්න බැරි? වර්තමානයේ ශනිකව එන්න බැරි නම් ඒක පිළිවෙලකට කරගන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් අද යොදලා කෙටි කාලීනව අනාගතයේ දිගු කාලීන වැඩපිළිවෙල ආයි ලබන අවුරුද්දෙත් මේක මෙහෙම කතා කරලා තියන්නේ නැති වැඩපිළිවෙලට යන්න පුළුවන් නම් මම හිතන්නේ ආණ්ඩුවක ඇමතිවරු නිලධාරීන් යහපත් දෙයක් කළා කියලා හිතන්න පුළුවන් සිරන්ත. නැත්තම් ලබන අවුරුද්දෙත් මේක මේ විදිහටම ආවොත් ඒ හැමදේම ශුන්‍ය වෙලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි කොච්චර කතා කරත් ඒක වාතලයට යනවා මිසක ඒ අයට නෑසූ කන් පිටින් ඉන්නවා කියනවා වගේ වැඩ. මේ නරේන්ද්‍ර මහත්තයෝ මේ අවසාන වශයෙන් මේ කාරණා පොඩ්ඩක් ගන්න හේතුව දැන් අපි දන්නවා මේ නීතිය නොදැන සිටීම සමාවට කාරණා නොවේ කියන නීතිය තුන තියෙනවා. හැබැයි මේ වෙද්දි ජනතාව නීතිය දැනගෙනම වැරදි කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මේක අර සමහර විට අර මැරෙන්න යන මනුස්සයා පිදුරු ගහේ තෙල් වෙනවා වගේ වැඩක් වෙන්න පුළුවන් මම මේ කියන කාරණාව. දැන් අපි දන්නවා මේ මොහොතේදී රටේ ලොකු මූල්‍ය මාර්බුද ඇතුළු ඒ අතර අපේ පුද්ගලික ජීවිතවලටත් මේ ප්‍රශ්නේ බලපාලා තියෙන ඇත්තටම අපි ගන්න වැටුප මදි අපිට ජීවත් වෙන සාමාන්‍යයෙන් හතර දෙනෙක් යුත් පුංචි පවුලකට ජීවත් වෙන රුපියල් 76000ක් වගේ වියදම් වෙනවා කියලා තමයි මේ ළඟදී කරපු සමීක්ෂණයකින් ගත්තේ. එතකොට අද වෙනකොට සාමාන්‍යයෙන් ගුරුවරයෙ පවා රජයේ රුපියල් 45000 50000 වගේ ප්‍රමාණයක් තමයි ගන්නෙ. මම දන්න විදිහට ඔබතුමයි කියන ලොකු බරා පහදව දන්නව ඇති. එතකොට දැන් මේ වෙනකොට විශේෂයෙන්ම අපි දන්නවා පිරමීඩ ව්‍යාපාර බොහොමයක් තිබ්බා සමහර ආයතන ලංකාවේ ක්‍රියාත්මක වුණා. මේ වෙද්දි අන්තර්ජාලය හරහා ඒ වගේ පිරමීඩ් ව්‍යාපාර සහ නෙට්වර්ක් මාකටිං කියන මේ කාරණාව සිද්ධ වෙනවා. මිනිස්සු බොහෝ දෙනා මේක මහ බැංකුවෙන් අනුමත නැහැ, බැහැර බැංකුවේ අවසරය නැහැ මේ දේ කියන කාරණාව දැන දැන තමයි මේකට ඇතුළු වෙන්නේ. සමහර අය දාන මුදල ලබා ගන්නකම් මේකේ රැඳී ඉන්නවා, පස්සේ අයින් වෙනවා කියන චේතනාවෙන් යනවා. නමුත් ඊට පස්සේ යම් හේකින් දුරට ඇති වෙන එක ලෝභකමද ඒ මොකද්ද දන්නේ නැහැ, වැඩිපුර ඉන්වෙස්ට් කරලා සල්ලි නැති නාස්ති කරනවා. සහ මේ ව්‍යාපාරවල ලොකුම මේ ග්‍රාහකයින් මේකට සම්බන්ධ කරන බොහොමයක් මේ වීදි කලාපයේ ඉන්න ජනතාව සහ තිස්සමහාරාමේ ජනතාව වෙන්න පුළුවන්, වවුනි අපේ ජනතාව වෙන්න පුළුවන්, සහ කුරුණෑගල පොඩක් අතුරට පැත්ත වෙන ගල්ගම්බුව වගේ අපේ නාලකගේ කිවල් පැත්තේ වගේ ඒ පැතිවල ඉන්න පිරිසක් තමයි මේවට සම්බන්ධ කරන්නේ වැඩිපුර. හැබැයි එහෙම වෙනකොට දැන් මේ වෙද්දි මේ කොළඹ විශේෂම මහරගම එතකොට කොට්ටාව අතුරුගිරිය මෙන්න මේ වගේ පැතිවල බොහෝ ප්‍රශ්න මේවා එක්ක සම්බන්ධ නැ ඉන්නවා. ඇයි නරේන්ද්‍ර මහත්තයෝ මේ දැනගෙන ඒ කියන්නේ ඉස්සර වගේ බුද්ධිමත් නැති පිරිසක් නෙමෙයි දැන් ඉන්නේ මේ දැනගෙන මේ දවට යමු වෙන දැන් මේ වෙද්දි එක ආයතනයකට යම් සිතෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ගේ සල්ලි අනිවාර්යයෙන්ම උන්ට ලැබෙන්නේ නැහැ. ඇයි මේ දැන දැන අමාරුයි වැටෙන්නේ? ශ්‍රන්ත මිනිසුන්ට තියෙනවා තුන් ආකාරයක දුර්වලතාවයක්. දුර්වලතාවනේ සහජයෙන්ම ලැබෙන දුර්වලතාවයක්. හැම මිනිහෙක්ම කැම හැම මිනිහෙක්ම සාමාන්‍ය දැනුම කියන එකෙන් නිල් සාමාන්‍ය දැනුම කියන එක අනිත් විෂයානුබද්ධ දැනුම තියෙන්න පුළුවන්. සාමාන්‍ය දැනුම යම් කිසි දෙයක් ගැන සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් දැනුම නැති කම එක. දෙවෙන්න තමයි අධික තෘෂ්ණාව. අධික තෘෂ්ණාව. තුන්වෙන්න තමයි කිසිම දෙයක් නොකර නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න තියෙන ආසාව. මේ කාරණා තුන තමයි මිනිසුන්ව ඕ වගේ දවට පෙළගස්සන්නේ. ඕක කරන අයටත් නොකරන අයටත්. දැන් මේකේ ඉස්සරහට එක දෙයක් තියෙනවානේ. මිනිස්සු මේ සඳහා යොමු වෙන්නේ ආකර්ෂණීය විදියට දේවල් එන්නේ කොහොමද දන්නවද? එක්කෝ මාකටින්. එහෙම නැත්නම් ප්‍රඥා කියන්නේ ප්‍රඥා සහිත න්‍යූරෝ මාකටින්. එහෙම නැත්නම් මැනේජ්මන්ට් ওই විවිධ ආකාරයේ නම් පාවිච්චි කරලා තමයි මේ ආයතන හදලා තියෙන්නේ. ඒ කියන්නේ ආයතන පද්ධතිය විශ්වසනීයත්වයට තහවුරු කරන්න ඔවුන්ගේම ගැටෝ ටිකක් යොදාගෙන ඒක ඔවුන් ලව්වා ගිරව් වගේ ප්‍රකාශ කරනවා. අති දක්ෂ මාකටින් ගැන හොඳට දන්න ඒ වගේම හොඳ දැනුමක් තියෙන අනිත් අය අඳන්න පුළුවන් පිරිසක් තමයි ගන්න. මොකද ඊයේ දන්නවා අපේ රටේ ජනතාව ගත්තාම 60%කට 65%කට සාමාන්‍ය දැනුමක් කියන එක නෑ. උදාහරණයක් විදිහට ශ්‍රන්ත වෛද්‍යද ඉංජිනේරුද ඊයට ඉංජිනේරු විද්‍යාවපේන හොඳ දැනුමක් තියෙනවා. සාමාන්‍ය වෛද්‍යවරයෙකුට හොඳ දැනුමක් වෛද්‍ය විද්‍යාවේ. ඒ දෙන්නට ඒ දෙක හැරුණු විට සාමාන්‍ය දැනුම කිව්වම වෙන කෙනෙකුට ඌව රවට්ටන්න පුළුවන්. ඒ රවට්ටවීමට හසු නොවන සාමාන්‍ය දැනුම කියන කාරණේ. එතකොට මේ වගේම අපිට තියෙන තව කාරණාවක් කියන්නේ වැඩි වැඩියෙන් දේවල් ලැබෙනවා නම් තව තවත් තෘෂ්ණාව ඇති වෙනවානේ. දැන් ඕක පිරමීඩ් කාරෝ දන්නවානේ.
piramid එකට එක්කෙනෙක් හසු වෙච්චාම සිරන්ත ඔහුට මං හිතන්නේ කියනවා තව ඔහුගේ ඒක ආදායම ලබන්න පොඩි ආකර්ෂණීය පිළිතුරක් ඒගොල්ලෝ දෙනවා මාකටින් පිළිතුරක්. මොකද ඔබට මේ වය කරන රුපියල් 100 කිසිම කරදරයක් නැතුව මාසෙකින් රුපියල් 1000ක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මාසෙ අනිවාර්යෙන් ලැබෙනවා ඒක. ඔයා කරන් ඕන එක දෙයයි. අපිට තව අලුතෙන් 5 දිනක් හඳුන්වලා දෙන්න ඕනේ. මේ 5 දිනාගෙන් රුපියල් 100ව 5ක් 500ක් හම්බ වෙනවා. 500 හඳුනලා දීපු ගමන් අර පිරමීඩ් ක්‍රමේ පළමුවෙන් හඳුනලා දීපු පුද්ගලයාට මේ 500ෙන් රුපියල් 250ක් විතර දෙනවා. 150ක් දෙනවා බෝනස් එකක්. දැන් මිනිහා කල්පනා කරනවා මාසේ අන්තිමට මට 1000ක් දෙනවා කොහොම මේ 100ට. දැන් මේ බෝනස් එක හම්බුණාද 250ක්. මම වැය කළේ 100යි. මට මේකෙන් 150ක් ලාභයි. 1000ක් මාසේ අන්තිමට හම්බ වෙනවා. මෙන්න ඇති වෙන උනන්දුව සහ තෘෂ්ණාව. ඊට පස්සේ මොකද කරන්නේ? පහක් ගෙනල්ලා 250ක් හම්බුණා නම් තව පහක් ගේනවා. තව 250ක් හම්බ වෙනවා. 500යි. මාසෙ ඉවර වෙනකම් තව පහක් ගේනවා. 750යි. මාසෙ අන්තිමට 10 දෙනවා කියනවා නේද? එතකොට කියනවා ඔයාලට 10 දෙනවා කියලා කිව්වේ කට්ටිය ගෙනාපු නිසා 750ක් දීලා තියෙනවා. මෙන්න ඉතුරු 250. 1000ක් හම්බුනේ නැහැ. අර රැවටිම උඩ අර ඉලක්කයට යන්න පුළුවන් තරම් පිරිස් ගෙනාවා. නමුත් 10 කියන්නේ මොකද්ද? මෙයා ගේන අයගෙන් ලැබෙන කමිෂන් එකත් එක්ක. හරි? එතකොට ඒ 10 දුන්නා. දැන් මිනිහ හරිය රුපියල් 100ක් වැය කරලා 900ක් ලැබුණා. අර 5 දෙනා ඉන්නවනේ. ඒ ගේන පහ ඊළඟ දෙවනි පාර ගෙනාව පහ තුන්වෙනි පාර ගෙනාව පහ ද 20ක් විතර ගෙනාලා ඉන්නවනේ. ඒ 20ටත් දෙන අර අය දෙන ඔළුවට දෙන මතය තමයි ඔබත් තව පහක් ගේන්න. එතකොට ඔබට මාසෙ අන්තිම වල 1000ක් හම්බ වෙනවා. පහ ගෙනාපු ගමන් 250ක් හම්බ වෙනවා. ඔන්න ඒ අයටත් උස්නාවක් ඇති වෙනවා. මේ අර ජාලාවේ සහජයෙන් මිනිසුන්ට තියෙන සාමාන්‍ය දැනුම නැතිකම අධික තෘෂ්ණාව සතපහක්වත් මේ කියන්නේ මහන්සි වෙන්නේ නැතුව සල්ලි හැවීම මේ කියන කාරණා තුනේ පසු වෙන මිනිසු කරන්නේ තව 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 පීස් කියනවා එක අවස්ථාවක් වෙනවා ශ්‍රන්ත අර මිනිසු ඉවත් වෙන්නේ නැහැනේ අර 1000 ගත්ත එක කල්පනා කරන යමු දැන් 100ක් දීලා 1000ක් ගත්තේ අර ආව 1000 එහෙමම දෙනවා ඇයි 1000ක් ගන්න පුළුවන් මාසෙ අන්තිමට ඔය එක අවස්ථාවක් වෙනවා ඒ 1000ක් දෙනවා ලක්ෂයක් ගන්න බලාගෙන ලක්ෂෙත් දෙනවා ලක්ෂ 10 ගන්න බලාගෙන ලක්ෂ ඔක්කොම එකව කරගත්තා ලක්ෂ 10 දෙන අවස්ථාව වෙනකොට මිනිහා සල්ලි ටිකක් අරගත්තා රට පැන්න. ඒතර මොකද වුනේ තෘෂ්ණාව නිසා. කිසිම දෙයක් නැතුව ගියා. නැවත අර මිසරි බෑන රුපියල් 100ක් ගන්න තමයි ඇතුළු. නැවු ලක්ෂ ගානක බලාපොරොත්තු වුණා 100ක් නෑ 100ක් නෑ මොකුත් නෑ. මේක ජාවාර මනක් විශ්ලද මේක ආණ්ඩු කො නීති විරෝධී ක්‍රමවේදයක් විදියට කටයුතු කරලා මේ අය අල්ලනවා ඒ ඔක්කොම කරනවා නමුත් විශ්ලද මේ කරන පිරිස් කරන්නේ කවදාවත් සෑල්වින් කරන එකක් නෙමෙයි යම් යම් පිරිස් වලට හොඳට සල්ලි දීලා කණ්ඩ බොණ්ඩ දීලා පගාව අල්ලස් දීලා තමයි කරන්නේ ඒ නිසා මේ අහු වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි එහෙම කරන විශාල පිරිස් ඉන්නවා ශ්‍රන්ත ජනතාව මේක කියන්නේ නැහැ ඇයි තෘෂ්ණාව තියෙනකම් මහන්සි වෙන්නේ නැතුව සල්ලි හම්බ කරන්න උවමනාව තියෙනකම් අඥානකම නැත්නම් මේ සාමාන්‍ය අඥානකම ඥානවන්තයෙක් තියෙනවා සාමාන්‍ය දෙයක් නොතෙන් දොදිනන කක්කල් තේරුම් ගන්න බැරි තාක්කල් ඒකට හසු වෙනවා ඒක දිගට යනවා හොඳයි ගොඩක් කිසින අනිර මහත් අපිට ඒක දුන්නා අපි ලබන සතියේ මුණ ගැහමු ඔබතුමාට ආයුබෝවන් ආයුබෝවන් ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්න කැමති ලෝකයේ ඊසි මනී කියලා දෙයක් නැහැ අපි ඇටයක් අරන් පොළොවේ පැල කරත් ඒකට නිසි කලට වතුර දාන්න ඕන නිසි කලට පොහොර දාන්න ඕන පැලේ වැඩි කෙනෙදි යාගන්න සාත්තුව කරන්න ඕන කාලයක් ගිහිල්ලා මේ පළදාව ඔබට ලැබෙන්නේ ඒ කරපු සාතුටත් එක්කයි ඒක මතක තියාගෙන බොරු දේවල් රහුණු වෙයි මේ සතිය ගත කරන්න අපි ලබන සතියේ මුණ ගැහෙන්නම් ගිහින් එන්නම් ඔබ සැමට ජය